අයිබුවන් ආදරණීය දුවේ පුතේ, අපි අද 11 ශ්‍රේණියේ පයිතගරස් ප්‍රමේයේ පාඩමට අදාළ ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. PQR ඍජුකෝණයේ ත්‍රිකෝණයේ Q කෝණයේ ඍජුකෝණයේ කි? QR සහ PQ පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් X සහ Y නම් 4 වාරයක් PX වර්ගය දන RY වර්ගය සමානයි 5 P වර්ගය බව පෙන්වන්න. මුලින්ම අපි මේ දීලා තියෙන තොරතුරු වලට අනුව රූප සටහන අඳිමු. එතකොට මුලින්ම දීලා තියෙන්නේ PQR ඍජුකෝණයේ ත්‍රිකෝණයේ Q ඍජුකෝණයක් කියලා. එහෙමනම් මුලින්ම අපි ඍජුකෝණයේ ත්‍රිකෝණයක් ඇඳලා Q ඍජුකෝණය විදිහට නම් කරගන්නවා. එතකොට Q ඍජුකෝණය කියලා කියන්නේ කර්ණයේ PR විදිහට නම් වෙනවා. දැන් QR සහ PQ පාදවල මධ්‍යලක්ෂ. QR පාදයේ මධ්‍යලක්ෂය X ලු. ඒ කියන්නේ PX යා කරොත් මේ QX සහ XR කොටස් දෙක සමාන වෙනවා. ඊළඟට PQ පාදයේ මධ්‍යලක්ෂය Y ලු. එහෙමනම් මේ Y R ට යා කරොත් PY සහ YQ කොටස් දෙක සමාන වෙනවා. මේ ටික තමයි දීලා තියෙන තොරතුරු ටික. දැන් අපි පයිතගරස් ප්‍රමේයය දන්න පුළුවන් ත්‍රිකෝණ හඳුනගමු. එතකොට අපි මුලින්ම ඇඳ ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය ඍජුකෝණයේ ත්‍රිකෝණයක්. ඊට අමතරව මේ PQS ත්‍රිකෝණය ඍජුකෝණයේ ත්‍රිකෝණයක්, YQR ත්‍රිකෝණය ඍජුකෝණයේ ත්‍රිකෝණයක්. එහෙනම් අපි ඍජුකෝණයේ ත්‍රිකෝණ ටික හඳුනගත්තා. දැන් අපි මේ රූප සටහනේ ලකුණු කරපු මේ තොරතුරු දෙක සම්බන්ධතාවයක් විදිහට ලියාගනිමු ඉස්සෙල්ලම. එතකොට YQ කියලා කියන්නේ PQ පාදයෙන් අඩක් වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් 2YQ කියන්නේ PQ පාදයට. මේ ප්‍රකාශන දෙකම හරි. එමනම් YQ සමානයි PQ බෙදීම 2. අපි මේ සම්බන්ධතාවය 1 කියලා ලකුණු කරගමු. ඊළඟට QX කියලා කියන්නේ QR පාදයෙන් අඩක් වෙනවා. එහෙම නැත්නම් 2QX කියලා කියන්නේ QR පාදයට. මේ සම්බන්ධතාව දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. මේ සම්බන්ධතාවයේ 2. දැන් අපි මෙතන තියෙන ඍජුකෝණී ත්‍රිකෝණ තුනට පයිතගරස් ප්‍රමේයය යොදමු. එතකොට මුලින්ම අපි මේ විශාල ඍජුකෝණී ත්‍රිකෝණය PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යොදුවොත් ලියවෙන්නේ PR වර්ගය කර්ණයේ වර්ගයේ සමාන වෙනවා PQ වර්ගයේ ධන QR වර්ගයට. මේ සම්බන්ධතාවයේ 3 වෙනි සම්බන්ධතාවය. ඊළඟට PQX ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යොදුවොත් PX වර්ගයේ සමාන වෙනවා PQ වර්ගයේ ධන QX වර්ගයට. මේ සම්බන්ධතාවයේ 4 වෙනි සම්බන්ධතාවය. ඊළඟට YQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යොදුවොත් YR වර්ගයේ සමාන වෙනවා YQ වර්ගයේ ධන QR වර්ගයට. මේ 5 වෙනි සම්බන්ධතාවය. දැන් අපි මේ රූපයේ ඇසුරෙන් සම්බන්ධතා 5ක් ලියාගත්තා. දැන් මේ සම්බන්ධතා ටික ඇසුරෙන් තමයි අපි මේ අවසානයේ පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනය ලබා ගන්න ඕනි. එතකොට හැම වෙලේම මේ සම්බන්ධතා ලිව්වට පස්සේ අපි මේ පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයේ තියෙන්නේ සහ නැත්තේ මොනවද කියලා හඳුන ගන්න ඕනි. එහෙමනම් ඕගලන්ට පේනවා PX වර්ගය මේ ප්‍රකාශනයේ තියෙනවා. RY වර්ගය මේ ප්‍රකාශනයේ තියෙනවා. PR වර්ගය මේ ප්‍රකාශනයේ තියෙනවා. එහෙමනම් ඕගලන්ට පේනවා මේ PQ, QR, QX, YQ මේ එකක්වත් මේ පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයේ නැහැ. එහෙමනම් අපි මේ සම්බන්ධතා ඇසුරෙන් මේ පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයේ තියෙන පද විතරක් තනි කර ගන්න ඕන. එතකොට ඒ සඳහා අපි උදව්වට ගන්න මේ 1 සහ 2 කියන ප්‍රකාශන දෙක. ඒකට හේතුව තමයි YQ අපිට PQ ඇසුරෙන් ලියන්න පුළුවන්, QX අපිට QR ඇසුරෙන් ලියන්න පුළුවන්. එහෙමනම් ඊළඟ පියවරේදී මේ YQ සහ QX තියෙන තැන්වලට මේ ආදේශය අපි යොදමු. එතකොට ඔයගලන්ට පේනවා QX දෙනවා මේ 4 වෙනි සම්බන්ධතාවයේ. එතකොට මේ QX වෙනුවට QR බෙදීම 2 ආදේශ කරන්න පුළුවන්. එහෙමනම් අපි කරන දේ ලියලෙමු ඉස්සෙල්ලම. දෙවනි සමීකරණය 4 වෙනි සමීකරණයේ ආදේශයෙන්. එහෙමනම් QX වෙනුවට QR බෙදීම 2 අපිට ආදේශ කරන්න පුළුවන්. එතකොට මෙතනදී මේ ආදේශය මෙතනින් ලැබිලා තියෙනවා. ඊළඟට පළවෙනි ප්‍රකාශනය අපිට 5 වෙනි සමීකරණයේ ආදේශ කරන්න පුළුවන් YQ වෙනුවට. එහෙමනම්
මේ විදිහට අපිට ආදේශ කරන්න පුළුවන්. එතකොට මෙතනදී මේ PQ බෙදීම දෙක තමයි මේ පස්වෙනි සමීකරණේ YQ වෙනුවට ආදේශ වෙලා තියෙන්නේ. එතකොට අලුතින් අපිට හම්බෙලා තියෙනවා PX වර්ගයේ සමානයි PQ වර්ගයේ ධන QX වර්ගයේ වෙනුවට QR බෙදීම දෙකේ වර්ගය. ඊළඟට RY වර්ගයේ සමානයි YQ වෙනුවට PQ බෙදීම දෙකේ වර්ගය ධන QR වර්ගය. එතකොට QR බෙදීම දෙකේ වර්ගය සුළු කරාම ලැබෙන්නේ QR වර්ගය බෙදීම 4. ඊළඟට මෙතනත් PQ ගේ වර්ගය සහ දෙකේ වර්ගය යන දෙකම ගන්න ඕනේ. එතකොට සුළු කරාම ලැබෙනවා PQ ගේ වර්ගය බෙදීම 4. දැන් අපි මේ අලුතින් හදාගත්ත සමීකරණ දෙක මේ විදිහට ලියාගමු. අපි මේ සමීකරණ දෙක 6 සහ 7 විදිහට නම් කරගමු. දැන් ඔගලන්ට පේනවා මේ පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයේ PX වර්ගය ධන RY වර්ගය කියලා කොටසක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ 6 සහ 7 විදිහට නම් කරපු සමීකරණ දෙකේ වම් පැත්ත එකතු කරොත් මේ ප්‍රකාශනයේ කොටසක් අපිට ලැබෙනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලම මේ 6 සහ 7 එකතු කරමු. එතකොට PX වර්ගය ධන RY වර්ගය විදිහට වම් පැත්තේ ලැබෙනවා. දකුණු පැත්තේ PQ වර්ගය ධන QR වර්ගය බෙදීම 4ට එකතු වෙනවා PQ වර්ගය බෙදීම 4 ධන QR වර්ගය. දැන් මෙතනදී සජාතීය පද දෙකක් ඕගලන්ට ලැබිලා තියෙන බව පේනවා. මේ කොටස් දෙක සමානයි, ඒ වගේම මේ කොටස් දෙක සමානයි. එහෙමනම් අපි සුළු කරගමු. එතකොට PQ වර්ගයේ පද දෙක දිහා බැලුවොත් මේ හරයම මේ PQ වර්ගයට ලබා ගන්න නම් අපි ලවයත් 4ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට ලැබෙන්නේ 4යි PQ වර්ගයේ බෙදීම 4 මේ වෙනුවට. ඊළඟට මේ QR වර්ගය QR වර්ගයේ බෙදීම 4ත් එක්ක සුළු කරගන්න නම් මෙතනදී හරයට 4 යෙදුවම ප්‍රකාශනයේට වෙනසක් නොවෙන්න ලවයටත් ලැබෙනවා 4යි QR වර්ගය. එහෙනම් ඊළඟ පියවරේ අපිට ලියන්න පුළුවන් PX වර්ගය ධන RY වර්ගය සමානයි PQ වර්ගය වෙනුවට 4යි PQ වර්ගය බෙදීම 4. මේ ඊළඟ පද දෙකේ ඒ විදිහමයි. ඊළඟට QR වර්ගය වෙනුවට 4යි QR වර්ගය බෙදීම 4. දැන් සජාතීය පද අපිට එකතු කරන්න පුළුවන්. එතකොට 4යි PQ වර්ගය බෙදීම 4ට PQ වර්ගය බෙදීම 4ක් එකතු කරාම ඊළඟ පියවරේ ලැබෙනවා 5යි PQ වර්ගය බෙදීම 4. ඊළඟට QR වර්ගයේ බෙදීම 4ට 4යි QR වර්ගයේ බෙදීම 4ක් එකතු කරාම 5යි QR වර්ගයේ බෙදීම 4 විදිහට ලැබෙනවා. දැන් මෙතන 5 සහ 4 පොදු සාධකයක් විදිහට අපිට පිටතට ගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ පියවරේ PX වර්ගයේ ධන RY වර්ගය සමානයි 5 බෙදීම 4 පිටතට ගත්තම ලැබෙනවා PQ වර්ගයේ ධන QR වර්ගයේ විදිහට. දැන් අපිට හරස් ගුණිතයේ යෙදුවොත් මේ 4 මේ එහා පැත්තට ගේන්න පුළුවන්. එතකොට මේ පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයේ 4ත් අපිට ලැබෙනවා. එහෙමනම් ඊළඟට මේ 4 හරස් ගුණිතයෙන් මේ පැත්තට ගමු. එහෙම නැත්නම් දෙපැත්තම 4ෙන් ගුණ කරත් මේ 4 PX වර්ගයේ ධන RY වර්ගයේ ඉදිරියට ලැබෙනවා. එහෙමනම් හරස් ගුණිතයෙන් 4 වාරයක් PX වර්ගයේ ධන RY වර්ගයේ සමානයි 5 වාරයක් PQ වර්ගය ධන QR වර්ගය. දැන් අපි නැවතත් මේ පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයේ දිහා බැලුවොත් වම් පැත්තේ මේ විදිහටම ලැබිලා තියෙනවා. ඒ වගේම පහත් ලැබිලා තියෙනවා. PQ වර්ගය ධන QR වර්ගය වෙනුවට පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයේ තියෙන PR වර්ගය. එතකොට අපි ඉස්සෙල්ලම පයිතගරස් ප්‍රමේයයේ යෙදුවේ මේ PQR ත්‍රිකෝණයට. එතකොට මේ PQR ත්‍රිකෝණයේ PR වර්ගය සමානයි PQ වර්ගය ධන QR වර්ගයේ විදිහට අපි ලිව්වා. එහෙමනම් මෙතනදී තියෙන්නේ මේ PQ වර්ගය ධන QR වර්ගය. එහෙමනම් ඒ වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් ඊළඟට PR වර්ගය. එහෙමනම් අපි ලියමු PR වර්ගය සමානයි PQ වර්ගය ධන QR වර්ගය නිසා මේ PQ වර්ගය ධන QR වර්ගය වෙනුවට ඊළඟ පියවරේ අපිට PR වර්ගය ආදේශ කරලා ලියන්න පුළුවන්. එතකොට 4 වාරයක් PX වර්ගයේ ධන RY වර්ගයේ සමානයි 5 වාරයක් PR වර්ගය. එහෙමනම් අපිට පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනය මෙතනදී ලැබිලා තියෙනවා. හොඳයි. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.